අපේ ඇඹලට සිළු දෙනාම ආදරෙන් පිළිගන්නවා. අද මම හෝම්මේඩ් ස්ප්‍රයිට් හදන්න යන්නේ. ඉතින් පෞද්ගලිකව මම ගොඩක් ආස රෙසිපි එකක්. මට හිතුණා මම හදන විදිහ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මේක ගොඩක් රසයි. ඒ වගේම හදන්නත් ලේසි. බර ආහාර ගන්නකොට මේ වගේ දෙයක් අපි පානය කරද්දී ඒ ආහාර ඉක්මනටම දිරවන්න උපකාරී වෙනවා. එහෙනම් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මේ ස්ප්‍රයිට් එක හදන්න අවශ්‍ය වෙනවා ලෙමන්. ලෙමන් නැත්තම් ඔයාලට දෙහි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අද මම දෙන්නෙත් ඇතුලෙන් තමයි හදන්නේ. ඉතින් සායක ගෙඩියක් මේ විදියට ජූස් ටික මිරිකලා ගන්නවා. මිරිකලා ගත්ත ලෙමන් ජූස් ටික මම දැන් වෙන කප් එකකට දානවා. මම මෙතන රේණු ටික පෙරලා ඉවත් කරගන්නේ නැතුව රේණුත් එක්කම තමයි ජූස් ටික ගත්තේ. ඊළඟට ඒකට ස්පාක්ලින් වෝටර් කෝප් එකමාරක් දානවා. ඔයාලට සෝඩා වතුර පාවිච්චි කරන්නත් පුළුවන්. කූල් කරන්නේ නැතුව ගන්න. ඊළඟට ඒකට මම සීනි දානවා. ඔයාලා දන්න ස්ප්‍රයිට් පැණි රසයි. ඉතින් මං හසයි ඒ රසටම. ඒ නිසා මම මට අවශ්‍ය ප්‍රමාණයට සීනි දානවා. ලුණු දාන්න අවශ්‍ය නැහැ. ඉතින් අපි ස්පාක්ලින් වෝටර් සෝඩා කූල් කරන්නේ නැතුව ගත්ත නිසා පහසුවෙන්ම සීනි ටික දිය කරගන්න පුළුවන්. දැන් මම ස්ප්‍රයිට් එක හදලා ඉවරයි ග්ලාස් වලට දානවා. මේකට ස්පාක්ලින් වෝටර් සෝඩා වගේ දේවල් දාන නිසා බොන වෙලාවටම තමයි හදාගන්නේ. ඊළඟට ඒකට අයිස් කැරු ටිකක් දානවා. ඉතින් මේ කූල් කරලා බිව්වම තමයි ගොඩක්ම රස. ඊළඟට ඒකට ලෙමන් පෙති දෙකක් මිර්ච කොළ ටිකක් දාලා ලස්සනට සරස ගන්නවා. සාමාන්‍යයෙන් අපි රෝස් චිකන් බාබකියු පීසත් එක්ක කෘතිම දේවල් තමයි බොන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ වෙනුවට ඔයාලට පුළුවන් බර ආරික්මන්ට දිරවන්න උපකාරී වෙන මේ වගේ රස ඩ්‍රින්ක් එකක් ට්‍රයි කරලා බලන්න. ඉතින් ඔයාලා මගේ මේ රෙසිපි එකට කැමති නම් අපේ ඇමුල සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අපේ ඇමුල ඉන්ස්ටග්‍රෑම් ෆේස්බුක් පේජ් එකත් ඔයාලට එකතු වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි තවත් දවසක රසවත් කෑමකින් නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්.